නවකතා කරුවෙකු පුවත්පත් කලාවේදියෙකු විචාරකයෙකු සේම සිනමාවේදියෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙසින්ද උපුල් ශාන්ත සන්නස්කලයන් සන්න අරගලයක ජයග්‍රාහකයෙකු වන්නේය. අපේ සිංහල ගුරුවරයා නමින් ගුරු වෘත්තියේ ජය කෙහෙළි නැංවූ ඔහු හොඳ නරක යහපත අයහපත ගුණ අගුණ සියල්ල දෙසම උපේක්ෂා සහගතව බලන්නට පුරුදු වූ අයෙක්. සිය මාධ්‍ය ජීවිතයේ 30 වසක් පුරා ශ්‍රී ලාංකේය ජනමනසට ආමන්ත්‍රණය කරන උපුල් ශාන්ත සන්නස්කලයන්ගේ ජීවන තොරතුරු අද වැලිපිල්ලෙන්. මගේ ගම ඌව පළාතේ බදුල දිස්ත්‍රික්කයේ හපුතල යාසන. හපුතල යාසනේ යහල බැද්ද කියන ගමේ තියෙන ගැටහැවිල කියන පුංචි ගම ඇතුලේ තමයි මම ඉපදලා තියෙන්නේ. අපේ පවුල 11 දෙනයි. චූටි කාලෙම ලොකුම වැඩිමහල් අක්ක කෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා 10 දෙනයි. ඒ 10 දෙනා අතර පිරිමි ළමයි 5යි, ගෑල් ළමයි 5යි. මම ගෙදර පොඩිම එක්කෙනා. බඩපිස්ස කියලා කියන්නේ. මගේ අප්පච්චි ගොවියෙකු. පස්සේ අප්පච්චි ගෑස් දෙක පේන්න තුලියා. මගේ අම්මා ගෘහණියක්. අය කිසි දවසක ඇයට පතපත කියවන්න පුළුවන් කමක් තිබෙන්නේ නැති. අත්තකුරු දන්නේ නැති. අතේ මාපට ඇඟිල්ලෙන් අස්සල තියපු අම්මා කෙනෙක් මට හිටියා. මම මුලින්ම ඉස්කෝලේ ගියේ යහල බැද්ද කනිෂ්ඨ විද්‍යාලයට. මම ඒකෙදි ශිෂ්‍යත්වය පළවෙන පියවර පාස් වෙනවා. ඊට පස්සේ මට අවස්ථාවක් තිබුණත් වෙන ඉස්කෝලේකට යන්නට ආර්ථික ප්‍රශ්නත් එක්ක මට යන්නට වෙන්නේ නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා දියතලාව කදුරුගමු ශ්‍රී ජනනන්ද මධ්‍යම මහාවිද්‍යාලයට යන්න. ඒ පාසලේ තමයි මට මගේ ජීවිතය හම්බ වෙන විශිෂ්ටතම විදුහල්පතිවරයා මුණ ගැහින්නේ පූබ රත්නායක මහත්මයා. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ඉතාම කෙටි කාලයක් මාස 3ක් විතර විද්‍යා විෂයන් කරමින් මම පිළියන්දල මධ්‍යම මහාවිද්‍යාලේ ඉගෙන ගන්නවා කමිෂ පාසලක්. ඊට පස්සේ මම තර්ස්ටන් විද්‍යාලයට ගිහිල්ලා කෙටි කාලයක් විද්‍යා විෂයන් කරලා ඊට පස්සේ ආර්ට්ස් කරලා මට හොඳ ගුරුවරියක් මුණ ගැහෙනවා. මහාචාර්ය ජීවිත දිසානායක මහත්මයාගේ බිරිඳ කුසුම් දිසානායක මැඩම්. එයා තමයි මගේ ක්ලාස් ටීචර්. ඊට පස්සේ මම උසස් පෙළ කලාංශයෙන් සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සිංහල විශේෂියුද උපාධියක් කරනවා. ඒ උපාධියත් අවසන් වසරේදී මගේ උපාධිය තහනම් කරන නිසා උපාධිය කොපි කළා කියලා චෝදනාවකට උපාධිය තහනම් කරනවා. තහනම් කරාට පස්සේ මම අවුරුදු 4කට පස්සේ උපාධිය සම්පූර්ණ කරලා ගිය අවුරුද්දේ මම කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළා. දැන් මම උත්සාහ කරමින් ඉන්නවා මැරෙන්න ඉස්සෙල්ලා ආචාර්ය උපාධියක් කරන්න පුළුවන් ද කියලා බලන්න. දැන් මේ උපාධිය කොපි කරා කියලා එන චෝදනාව වහන්න හදර එකක් නෙවෙයි. ඔබ අහන්නත් ඉස්සෙල්ලා මම ඒක කිව්වේ. මොකද ජීවිතේක මිනිස්සුන්ට වහන්න දේවල් සමහරුන්ට තියෙනවා. සමහරුන්ට වහන්න දේවල් නැහැ. මම හිතනවා ජීවිතේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එක්කෝ ජීවිතේ කොටසක් සම්පූර්ණයෙන් වසන් කරගෙන ජීවත් වෙන එක. අම්මා තාත්තා දුප්පත්කම කුඩා කාලේ ආර්ථිකය සමාජ තත්ත්වය කුලය ජාතිය මේ වහලා නම් ගම් මාරු කරගෙන එහෙම ජීවත් වෙනවා. අපි දන්නවා ලංකාවේ කලා ශේෂ්ඨය ඇතුලේ දේශපාලන ශේෂ්ඨය ඇතුලේ එහෙම චරිත ඕන්තරම් ප්‍රමාණයක් ඉන්නවා. තවත් ක්‍රමයක් මම හිතනවා සියල්ල හෙලි කරමින් ජීවත් වෙන කියලා. ඒ නිසා මම ජීවත් වෙන්නේ පළවෙනි ක්‍රමය ඇතුළේ නෙවෙයි. මම කැමති ඕනෑම දෙයක් හෙලි කරමින් ජීවත් වෙන්න. මොකද ඒකක් එක්තරා විදිහක කලාවක්. ලංකාවේ ඇතුලේ සාමාන්‍ය ජීවිත කතාවක් ලිව්වත් ප්‍රකාශනයක් කළත් ඒක ඇතුලේ මේ ඇත්ත කියන්නේ නැහැ කියලා ස්වරූපයක් තියෙනවා. ඒ නිසා මගේ අවසන් වසරේ උපාධිය තහනම් කරනවා. ඒකේ චෝදනාව කොපි කළා කියන චෝදනාව තර්කයක් තියෙනවා. මොකද සාහිත්‍ය වාගේ විෂයක් කොපි කරන්නට බැහැ. මම අදත් අවුරුදු 30ක් විතර උගල්ලා තියෙන්නේ පන්තිරේ චෝක් කැල්ලක් විතරක් අරගෙන ගිහිල්ලා. මා බොහෝ පතපත ලියනකොට මට ආපු අභියෝගයන් නිසා සමහර රට මං යම්ම පිරිසක් ඉදිරියේ තියාගෙන ලියලා දීලා ආපු වෙලාවල් තියෙනවා. චෝදනාවට හේතුවක් තිබුණා. හේතුව තමයි නැත්තම් අහනවනේ ඉනි පැත්තට මේ ගින්නක් නැතුන් දුමක් නැගින් නැද්ද කියලා. ගින්නක් තිබුණා, දුමකුත් තිබුණා. දුම තමයි මම අවසන් වසරේ විභාගේ ලියන මගේ කාලසටහනේ එමා බොවාරි කියන කෘතියේ උද්ෘත කීපයක් පැන්සලකින් ලියලා තිබුණා පාඩම් කරමින් යනකොට. ඒක පරීක්ෂණයට අහුවෙලා ඒක චෝදනාවක් කරලා මගේ උපාධිය තහනම්.
මම හිතනවා ලියනවා කියන එක තුල ප්‍රතිභාව තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. අර කියනවනේ මේ ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණ සමා ප්‍රඥා කියලා. ප්‍රතිභාව කියන්නේ අපූර්ව දේවල් නිර්මාණය කරන්න තියෙන හැකියාවක්. අලුත් දේවල් නිර්මාණය කරන්න තියෙන හැකියාවක්. මේකම තමයි කුමාරතුංග මුනිදාසයන් පස්සේ කාලේ කියන්නේ මේ අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී කියලා. ඒ නිසා කුඩා කාල නමට ලිවීම මොනාව තිබුණා. මම මේ ප්‍රකාශනයේ අහන අයට කාට හරිවත් කියන්නේ ලිවීමේ උවමනාවක් තියෙන කෙනෙක් කවුරු කිව්වත් මොන ਵਿਚාරකයා කිව්වත් මොන චෝදනාවක් කරුණා කරලා ලියන එක නවත්තන්න එපා. ඔබ ලියන දෙයට කවදා හෝ වටිනාකමක් හම්බ වෙනවා. මා තුළ එවැනි අදහසක් තිබුණා. ඒ අදහසත් එක්ක තමයි මම ලිවීම කියන එක ආරම්භ කරන්නේ. මම හිතනවා මගේ ප්‍රකාශනය ලියන එක සහ කතා කරන එක සංවිධායකයෙන් එහෙම කෙනෙක් පෑන කැමරාව මයික්‍රොෆෝනය මට පුරු දේවල්. ඒ නිසා මම හිතනවා මාධ්‍යත් එක්ක ගත කරපු ජීවිතයේ එක්තරා කොටසක් එක්තරා පරිච්ඡේදයක් තමයි මගේ සාහිත්‍ය ජීවිතය තුළ තියෙන ඒ ඉතාම අංශු මාත්‍ර අල්පය. බන්දුල පත්මකුමාර මහත්මයා ලේක් හවුස් එකේ සභාපතිවරයා වෙලා යන වෙලාවේ සහ ඔහු වෘත්තික ජීවිතයේ යම් යම් පදවීන් ලබන වෙලාවේ ඔහුට මඩ ගහන්න පාවිච්චි කරපු වචනයක් තමයි මල් පත්‍ර කියන එක. මොකද කුමරි පත්‍රය කියලා කියන්නේ එක්තරා ආකාරයක සමරුවක්. ඒක මිනිස් ජීවිතයේ එක්තරා කාලයක මිනිස් ජීවිතයේ නිරූපණයක් ඒක. ඒකේ පැතිකඩක් තියෙනවා. මම හිතනවා ඒ කාලේ දැන් අද නම් Facebook එකේ ලියන්න පුළුවන්, ඒකේ කවි ලියන්න පුළුවන්. ඒ අවකාශය නොතිබුණු කාලෙක මේ රටේ ලියන්න ඕන කමක් තියෙන කොල්ලන්ගේ කෙල්ලන්ගේ තියෙන හැඟීම් මුදෑහැරපු පත්‍ර තමයි කුමරි පත්‍රය, අරලිය පත්‍රය, ජ්‍යෝති පත්‍රය, සඳරියුණු පත්‍රය ආදී වශයෙන් නම් කරන කුඩා පත්‍ර ටික තමයි Facebook එකෙන් කරන අවකාශය ඒ කාලේ දුන්න පුවත්පත්. අලුත් කොල්ලන්ට කෙල්ලන්ට එන්න මඟ දුන්න තැන. ඒ නිසා මම ඊටම ආදරෙන් මේ පත්‍ර කවලා සිහිපත් කරන මිසක් ඒකට ගරහන මල් පත්‍ර නම් එහෙනම් අද තියෙන මල් Facebook, මල් අන්තර්ජාල, මල් රූපවාහිනී, මල් FM මෙහෙමත් තියෙන්න ඕනි කියන එකයි මගේ අදහස. කොළ විශ්වවිද්‍යාලයේදී තමයි මට මගේ බිරිඳ මුණ ගැහින්නේ. එයා ගාල්ලි කොටුවේ මගෙත් එක්කම සිංහල විශ්වවිද්‍යාල උපාධියක් කරනවා. ඊට පස්සේ එයා කිසි දවසක හැකියාවක් කරේ නැහැ. එයාට ඕන ගෘහණියක් වෙන්න. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක්. ලොකු පුතා සඳගෝමි. එයා තමන්ගේ ජීවිතේ පළවෙනි උපාධිය ඉවර කරලා පශ්චාත් උපාධිය කරමින් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ ඩීකන් විශ්වවිද්‍යාලයේ. දෙවෙනි පුතා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් සාහිත්‍ය හදාරනවා. එයා මෙල්බර්න් විශ්වවිද්‍යාල ඕස්ට්‍රේලියාවේ පළවෙනි වසර ඉවර කරමින් ඉන්නවා. මං හිතන්නේ මම හැදුනේ මට ඕන විදිහට මිසක් මම හැදුනේ මගේ අම්මා තාත්තාට ඕන විදිහට නෙමෙයි. ඒ නිසා මගේ දරුවෝ දෙන්නත් මට ඕන විදිහට නෙමෙයි, ඔවුන්ට ඕන විදිහට හැදෙන්න ඕනි. ඒ නිසා දැන් මමත් බිරිඳත් මේ ගෙදර ඉන්නේ තනියම. ඔවුන් ප්‍රේම කරනවද, ඔවුන් විවාහ වෙනවද, ඔවුන් විවාහ වෙන මොන ජාතියේ කෙනෙක්ද, මොන ආගමේ කෙනෙක්ද, මොන කුලයේ කෙනෙක්ද, මොන වයසේ කෙනෙක්ද කියන එක තීරණය කරන්නේ ඔවුන්ගේ අයිතිය. අවුරුදු 20 පැන්නගෙන් පස්සේ ඒ තරුණයන් දෙන්නගේ අයිතිය ඔවුන් දෙන්න බාර ගන්න ඕනි. මං හිතනවා ඍජුවම මාධ්‍යයක් එක්ක ගනුදෙනුව පටන් ගන්න කුමරි පත්‍රෙන්. එතකොට පත්‍රයේ ප්‍රධාන කතුවරයා වෙලා හිටියේ සංස්කාරකවලදී බන්දුල පත්මකුමාර මහත්මයා. එතනින් පස්සේ මම පූර්ණකානීලව කවදාකවත් මාධ්‍යයක් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නැහැ. හැබැයි හැන්දෑවේ පහට පන්ති ඉවර වෙලා පහින් පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙලාවට රෑ 12 හෝ 1 වෙනකන්
මාධ්‍යත් එක්ක සම්බන්ධතාවය තමයි පැවැත්වුවේ. මම හිතන පහුගිය අවුරු 30 ඇතුළෙම මගේ ජීවිතේ ඉතිරි අතිරික්ත කාලයක් තිබුණා නම් මගේ අතිරික්ත කාලය විවිධ නාලිකාවල විවිධ FM නාලිකාවල රූපහානි නාලිකාවල සහ මම ලියන කියන දෙයට පාවිච්චි කරේ ඉතිරි අතිරික්ත කාලය. එක්තරා කාලයක් මගේ ජීවිතේ තිබුණා මං දවසකට පැය 18ක් හෝ 19ක් වැඩ කරන කාලයක්. ඇත්තටම පැය 18ක් 19ක් වැඩ කරේ මං සම්පූර්ණයෙන් මෙන්න මේ කොටස ඇතුළේ. බොහෝ වෙලාවට මං රාත්‍රී 2 හෝ 3 වෙනකම් වැඩ කරපු කාලයක් තිබුණා. වයසත් එක්ක මං හිතන්නේ දහරිතාවේ මිනිහෙක්ගේ නැති වෙලා යනවා. මං අවුරුදු 18 19 කාලේ ඉඳන් අවුරුදු 47ක් 40 45ක් විතර වෙනකම් අවුරුදු ගානක් 30 අවුරුදු පැය 18ක් විතර වැඩ කරපු කෙනෙක්. හැබැයි මම අර මගේ හෘද සත්කමක් කරාට පස්සේ බයිපාස් එක කරාට පස්සේ මම හිතනවා මට ඒ දහරිතාවේ අහිමි වෙලා දැන් වැඩ කරන කාලේ චුට්ටක් අඩු වෙලා තියෙනවා. දැන් රාත්‍රී නිදිමරමින් පතපත කියවමින් ගත කරපේ දැඩි මේ අතිශය ශ්‍රමීවය කරපු කාලේ මගේ ගිලීලා තියෙනවා. ඒක ඉතින් සබාධහමට ඉඩ දෙන්න ඕනි වැඩක්. පතින් ජනතාව ආමන්ත්‍රණය කරනවා කියද්දී මට මතකයි වස්සාන සීනේ පොත ලිව්ව කාලේ මගෙන් ඇහුවා මේ පොත ලිව්වේ විකුණන්නද කියලා. මොකද එහෙම විකුණන්නද කියලා සාමාන්‍ය විකිණෙන්නේ නැති පොතක් ගැන අහන්න යන්නේ කවුරුවත්. දැන් විකිණෙන්නේ නැති පොත් තියෙනවා. දැන් මාළිව පොත්වලත් සමහර නවකතා බොහෝ අලවියක් නැහැ. ඒ පොත නම් කරලා අහන්න ඒක විකුණන්න නෙවෙයිද ලිව්වේ කියලා. ඒකත් විකුණන්න තමයි ලිව්වේ. ඒක විකිණෙන්නේ නැහැ. එතකොට අම්මා පොත විකුණාමත් අහන ඒක විකුණන්නද ලිව්වේ. විකුණන්න තමයි ලිව්වේ. ඇත්ත. හැබැයි මම හිතනවා මේ මම විතරක් නෙමෙයි අපේ પરම්පරාවේ විවිධ තලවල සාහිත්‍ය හිටපු අය කුමරි පත්‍රෙත් ලියලා ටැබ්ලොයිඩ් එකෙත් ලියලා ජාතික පත්‍රෙත් ලියලා කොළමෙත් ලියලා FM එකෙත් ඉඳලා රූපවාහිනියෙත් ඉඳලා දේශපාලනයත් කරපු චරිත පිළිබඳව තියෙන විවේචනාත්මක අදහස වැඩි. මොකද අපවාගේ චරිතවලට සමීපස්ත්‍යෝ වැඩි. සමීපස්ත්‍යෝ වැඩි වුණාම දුෂ්ටිය හදාගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අර සමීපස්ත්‍යෝ නැති අහඹු චරිත ආකාශයෙන් පාත් වුණාම දෘෂ්ටි කියලා જાතියක් මහ පොළොවේ හැදෙන්න විදිහක් නැහැ. මිනිස්යා පිළිබඳව කතා කරන්න යම් කෙනෙක් පටන් ගන්න යම් මොහොතක් තියෙනවද ඔහු Tamanට විරුද්ධ පිරිසක් හදා ගන්න අවස්ථාව පටන් ගන්නවා. ඒ නිසා අපේ සාහිත්‍ය පිළිබඳව මම හිතනවා හරි කියවීමක් ලංකාවේ කරලා නැහැ කියලා. ඒ ගැන කනගාටුවක් නම් නැහැ. මොකද අප ස්ථිරවම දන්නවා කෙනෙක් මිය ගියාට පස්සේ ඒ සාහිත්‍ය කියවන්න පටන් ගන්නවා, පත්තරවල ලිපි ලියනවා, රූපවාහිනී වැඩසටහන් කරනවා. අනේ එයාගේ හොඳ නරක පිළිබඳව සාකච්ඡා කරනවා. ඒක සාමාන්‍ය ලංකාවේ ස්වභාවය. මම ලියව සාහිත්‍ය ගැනත් එහෙම මට ස්වයං විවේචනයක් තියෙනවා හොඳ සහ නරක පිළිබඳව. මම සරසයි දියුණියෝ නවකතාව ලියන ප්‍රථම පුරුත දෘෂ්ටි කෝණයෙන් නෙමෙයිම වස්සාන සීනිය ලියන්නේ. ඒක ලියන්නේ මම උත්තම පුරුෂ කතන ප්‍රමින්. ඒ දෙකේ තියෙන භාෂා ස්තරයේ දෙකක්. මම නේත්‍රා නවකතාව ලියද්දී ලියන භාෂාව සහ ඒ සඳහා භාවිතා කරන සාහිත්‍ය උපාංග වෙනස්. මම පිරිමි ගොඩයි මං විතරයි පොත ලියද්දීට වඩා වෙනස්. ආදරය තරම යශෝදරා පොත ලියද්දී මම ප්‍රේමය ප්‍රකාශ කරන විදිහ ඊටත් වඩා වෙනස්. ඊට පස්සේ මම පිරිමි ගොඩයි මං විතරයි පොත ලියද්දී බුත්සරණ අමාවතුර සද්දරත්නාවලිය පූජාවලිය ආදී පොත්වල තිබුණු පැරණි බණකතා සාහිත්‍ය ආභාෂයේ දැඩිව මට දැනෙන්න පටන් ගන්නවා. ඒක වෙනස්. මං අම්මා පොත ලියද්දී නැවතේ සියල්ල අතහැරලා පහු ග්‍රාමීය නිර්ව්‍යාජ සරල භාෂා ස්තරයකට මං තල්ලු වෙනවා. ඒක මගේ කියවීමනේ. ඇත්තරම සාහිත්‍යයේදී වෙන්න ඕන මගේ පොත් සම්බන්ධව මගේ කියවීම නෙවෙයි, මගේ පොත් සම්බන්ධව අනුන්ගේ කියවීම, අනේකාගේ කියවීම තමයි විචාරය බවට පත් වෙන්නේ. කාලේ කොළඹට ආපු කාලේ මම කෝ ප්‍රකාශයක් තිබුණේ තමයි මට ලියන්නට දෙනවා නම් මම කැලෑපත්‍රයේ හරි ලියනවා කියලා. ඒකේ අදහස තමයි මට මගේ ඕනි ප්‍රකාශනය කරන්න දෙනවා නම්, මට ඕන් දේ ලියන්න දෙනවා නම් මම කවදාවත් ભેදයක් කරගත්තේ නැහැ. ඒක
ඒක ජාතික නාරිකාවක්ද පෞද්ගලික නාරිකාවක්ද ඒකේ ඇජෙන්ඩා එකක් තියෙනවද ඒක ළමා පත්‍රයක්ද ඒක යෝන් පත්‍රයක්ද ඒක මල් පත්‍රයක්ද ඒක ටැබ්ලොයිඩ් එකක්ද ඒක මට මුල් කාලේ තිබුණේ නැහැ ඒක අදත් මට නැහැ ඒකට හේතුව මට මගේ අදහස කියනට තැනක් ඕන වුණා ඒ නිසා මම අවුරුදු 35ක් විතර මගේ අදහස් ප්‍රකාශ කරපු එක ඇත්තටම අර අවකාශය ඇතුලේ තියෙන්නේ එතකොට අවකාශය තුල තියෙන දේවල් එකතු කරගෙන පස්සේ පොත්වලට ඒක පුස්තකාලයට එකතු කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අවුරුදු 35 30 සංවාදකයෙක් විදිහට, ਵਿਚාරකයෙක් විදිහට පත්‍රවල ලියපු ਵਿਚාර අනිත් පැත්තෙන් පොත් දොට් වලින් උත්සවල කරපු ප්‍රධාන දේශන මම පූර්කෙක් විදිහට කටයුතු කළා දෙරණේ ලෑන්ඩ්මාක් කියන නාලිකාව. ලෑන්ඩ්මාක් කියන වැඩසටහනයි. ඒක මේ ඔක්කොම එකතු කරලා තමයි මම ඇත්තට මේ වැඩසටහන එහෙම නැත්නම් සන්නර්ගලය කියන එක කළේ. ඒක මාධ්‍යත් එක්ක කරපු ගනුදෙනුවේ මම හිතනවා පුස්තක ප්‍රකාශනය කියලා. සන්නර්ගලය කියන්නේ මේකේ ව්‍යාපෘතිය නම. ඒක දාන හේතු ගොඩක් තිබුණා. එකක් තමයි සන්නර්ගලය කියන එකත් එක්ක අපිට හැමදාම කියුනේ සන්නද්ධ කියලා. ඒතර සන්නද්ධ කියන එක පටන් ගන්නෙත් සන්න කියන අක්ෂර තුනින්. සන්නස්ගල කියන එක පටන් ගන්නෙත් ගල අයින් කරාම සන්න කියලා. ඒතර එතනත් ඒ නම කියවෙනවා. අනිත් පැත්තෙන් මේවා සන්නසනේ සන්නස්ගත කරපුවා ලියපුවා. ඒකක් තියෙනවා. විශේෂයෙන්ම ඊට වඩා කාරණා වුණේ දැන් මට මගේ ඊටාම සමීප යාළුවෙක් මං හොයාගන්න එක්කමයක් තියෙනවා. ඊටාම සමීපයි නම් ඒ යාළුව මට කතා කරන්නේ සනා කියලා. ඒක ඊටාම සමීප යාළුව විතරක් කියන දෙයක්. මගේ ඉගෙන ගන්න කාලේ ශිෂ්‍යෝ කියන්නේ මට උපුල් සර් කියලා. හැබැයි මට ඇහෙන්නේ නැති වෙන්න කියන්නේ සන්නගේ පන්ති යනවා කියලා. ඒ නිසා සන්න කියන අක්ෂර තුන අපි හිතුවා බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ මම කිසිම දවසක මේ දඩිබිඩියේ පොත් ලියලා නැහැ. දැන් අවසන්තාවට මම පොත් 15ක් දැම්මහම තමයි මට පළවෙනි වතාවට කෙනෙක් අහනවා වගේ පත්‍රයකින් කිසි දවසක අහපු නැති ප්‍රශ්නයක් කොහොමද පොත් 15ක් එකපාර දාන්නේ ඒක දඩිබිඩිය කරපු සංස්කරණයක්ද කියලා. ඇත්තරම නැහැ ඒ අවුරුදු 30ක් 30 කරපු දේවල් එකතුවක්. අනිත් එකේ පොත්වලින් මමම ලියපු පොත් තිබුණේ එකයි. ඒ තමයි ගෙම්බා කියලා මම පුවත්පතක ලිව්ව කොළොම් එකතුව. අනිත් සියල්ලම සංස්කාර කරු හිටියා. මා වාචිකව කළ ප්‍රකාශන නැවත ලිඛිත සටහන් බවට පත් කරලා ඒවා ටයිප් සෙට් කරලා සෝදුපත් බල්ලා සංස්කරණය කරන සංස්කාරක මණ්ඩලයක් හිටියා. ඒසේ පොත් 15න් 14ක්ම සංස්කරණ මිසක් ඒවා මගේ ලිඛිත ප්‍රකාශන නෙමෙයි. මේ අම්මා කියන පොත තමයි මම අන්තිමට ලිව්ව පොත. මේක ලිව්වේ මේක සමාජගත කරලා වෙන අරමුණක් ඉෂ්ට කරගන්න නෙවෙයි මගේ හිතේ තිබුණු එක්තරා ආකාරයක මානසික පාපෝච්චාරණයක් සහ මගේ ජීවිතේ එක්තරා අවධියක් මන් ලියමින් හිටියන් පස්සේ මේක ලංකා පුවත්පතේ පළ වුණා. ඉන්පස්සේ ඒක පොතක් බවට පත් වෙනවා. මනුෂ්‍ය ජීවිතයක් එක්ක අම්මා කොච්චර සම්බන්ධයිද නැත්නම් අයින්ද්‍රියව සම්බන්ධයිද කියන එක මට තාම දැනෙන්න පටන් අරගෙන තියෙනවා. මම ගමෙන් සහ ග්‍රාමීණ සමාජයෙන් පෙකණිවල කපාගෙන නගරයට ආවට තමත් ඒකේ ඉතිරි වෙච්ච කොටස් මොනවා හරි තියෙනවා නම් ඒකේ වද වේදනා සියල්ලම සහ ඒ ප්‍රසූත වේදනාව මම හිතනවා මේ පොත ඇතුලේ තියෙනවා කියලා. ජීවිතේ ඒ දේවල් සියල්ල ඉවර කරපු තැනත් මම මෙතන ලියලා තියෙනවා. මම මේ පොත ඉවර කරන්නෙත් අම්මගේ අමංගල උත්සවයේදී මම කරපු කතාවෙන් මගේ අන්තිමට ලියනවා. මගේ අම්මාගේ අමංගලෝත්සවයට පෙවෙනි සියලු දෙනාගේම අවසරයි. ලියෝ ටෝල්ස්ටෝයි කියන ලේඛකයා බිරිඳ තමන්ගේ ජීවන පුතාන්තයේ ලියලා කියනවා මහා පුරුෂයෙකුට බිරිඳක් කියන පොතේ ඒ අම්මාටත් දරුවෝ ගොඩක් හිටියා. අපේ අම්මාටත් දරුවෝ 11 දෙනයි. ජීවිතුන් අතර ඉන්නවා 10 දෙනෙක්. ඉන්නේ කෙනෙක් පොඩි කාලේ මැරිලා. අපේ අම්මා මේ දරුවෝ 10 දන දස මාසේ ගානේ අවුරුදු 10ක් ගැබ්බර වෙලා හිටියා කියලා පටන් අරගෙන මං අන්තිමට ලියනවා අපේ ගෙදර බඩ පිස්සමම මම පොඩි කාලේ අබ්බගාතයා මෙතන ඉන්න ගොඩාක් අය වාසනාවන්තයි කියලා හිතන අපේ පවුලේ අවාසනාවන්තයා මම මගේ හදවත නිකම මස්වැදල්ලක් නොවි හිතන්න මට සිද්ධ වෙලා තියෙන හින්දා මං අන්තිමට ඉවර කරේ මං අම්මා වගේ ගෑණියෙක් වෙලා අනාගත ආත්මික අම්මා මගේ කුසේ පුදින්න ඕනි එහෙම නැත්නම් මට මේ නයිටි ගෙවල ඉවර කරන්න බෑ කියලා
මම ජීවත් වෙන්න ක්‍රමයක් නැති හින්දා දෙහිවල සරණංකර පාරේ ගෙදරක රුපියල් 50කට ඉන්ඩිවිජුවල් ටියුෂන් දෙකක් කළා. ඒකෙන් තමයි මගේ ගුරු ජීවිතය ආරම්භ වෙන්නේ. ඇත්තටම කොළඹ නගරේ ජීවත් වෙන්න බැරි හින්දා පටන් ගත්ත වෘත්තිය අවුරුදු 30ක් විතර කාලයක් යනකොට ඒක මගේ ජීවන වෘත්ති බවට පත් වෙලා තියෙනවා. ඒක වගකීම් සහගත දෙයක්. මම හිතනවා මම ලංකාවේ අනිශ්ශේෂ්ඨවල කොහොම වෙතත් මගේ වෘත්තිය ඇතුලේ මම ඉතාම හොඳ ගුරුවරයෙක් කියලා. මම ඒ නිසා වෙලාවට පන්තියට යනවා. වෙළඳ ප්‍රචාරණය කියන එක මං හිතන්නේ ඕන එකක්. කාට හරි පුළුවන් නම් මේ වර්තමාන සමාජය ඇතුලේ ප්‍රචාරණයකින් තොරව ජීවත් වෙන්නේ එක මං හිතනවා මිත්‍යාවක්. හරියට අර මේ එක කාලයක් තිබුණ මේ බස් ජනසතු කරාට පස්සේ අපි යන්නේ CTB බස් එකේ විතරයි ප්‍රයිවට් බස් එකේ යන්නේ නැහැ කියලා. එimhe හිතාගෙන හිටියනේ තාම ඉන්න වෙන්නේ බස් හොල්ට් එකේ. කරෝ හිතුවත් මේ මොහොතේදී අපි යන්නේ ජාතික පාසලකට විතරයි අපි උපකාරක පන්තියකට ටියුෂන් පන්තියකට යන්නේ නැහැ කියලා තාම ඉන්න වෙන්නේ ඕ ලෙවල් පන්තිය. කවුරු හරි හිතුවොත් එහෙම අපි සමුපකාරයෙන් විතරයි බඩු ගන්න කියලා සුභාකරටේ කවදාවත් යන්නේ නැහැ කියලා මම හිතනවා හොඳ භාණ්ඩයක් මිලදී ගන්නට ඇතැම් වෙලාවට බැරි වෙන්න පුළුවන් කියලා. කවුරු හරි කිව්වොත් එහෙම රජේ රෝහලින් තමයි බෙහෙත් ගන්න කියලා මාස 6ක් විතර ඔපරේෂන් එකකට පොලිමින්ද වෙනවා ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න වෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම පස්පංගු පැකට් එකක් තමයි බොන්නේ මම නම් පැරසිටමෝල් බොන්නේ නැහැ කියලා සෑහෙන වෙලාවක් යයි උනේම් බිරිස්සාව හොඳ කරගන්න. ඒ නිසා ඇඩ්වර්ටයිසින් කියන එක මම හිතනවා මේ වෙලාවේ අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක කාටවත් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. මා ඔබ මේ කරන වැඩසටහන ඇතුලේ පවා ප්‍රචාරණ කාරණාවක් තියෙනවා. ඒක ඇත්තක්. එතෙන්දී ඔබ ආයතනයත් මේකෙන් ප්‍රචාරණයක් ගන්නවා. අනිත් පැත්තෙන් ඒකවට අතුරු වාසියකුත් තියෙනවා. ඉතින් ඒ ගනුදෙනුව කරන්නේ මේ මාධ්‍යයි අපි දෙගොල්ලොම දැනගෙන. එහෙම දැනගෙන කරන ගනුදෙනුවේදී මාධ්‍ය මගෙන් අහනවා මේක ප්‍රචාරණයක්ද කියලා. ඔව්. ඒක ප්‍රචාරණ කාරණාවක් තමයි. මට ඉස්සල්ලාම මේ නම කිව්වේ මගේ මිත්‍රයෙක් කියනවා දිලිජ් ජයවීර කියලා. ඔව් අර චිලිස් කියන උත්සවය සඳහා මට කතා කළ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක දේශනයක් කරන්න. වැඩමුළුවක් කරන්න. කොළඹ තරුපායි හෝටල් එක වැඩමුළුව කළේ උදේ 9 ඉඳන් හැන්දෑ 5 වෙනකම්. ඒ වැඩමුළුවට ඔක්කොම ඇවිල්ලා හිටියේ ලංකාවේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් වල ඉන්න අය. ඒගොල්ලන්ට වැඩමුළුවක් කළා. ඔහුමව හඳුන්වලා දුන්නේ උපුලිසාන්ත සන්නස්කල කියන්නේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් කියලා. ඉතින් අර සින්දු ලිව්වා කියනවා, ටියුෂන් කරා කියනවා, පොත්පත් ලිව්වා කියනවා. සමහරව මට ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් කියලා කියනවා. මං හිතන්නේ ලංකාවේ තනි පුද්ගල ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් තියෙනවා නම් ඒ මං විතරක් වෙන්නේ. මම හිතනවා මම මේ කවදාකවත් හිතාමතා උත්සාහිකව සින්දු ලියපු කෙනෙක්වත් මම ගීත රචකයෙක් වීම සඳහා ඒ ඔස්සේ හඹාගෙන ගිය කෙනෙක්වත් නෙවෙයි. හැබැයි අහඹු අවස්ථාවලදී ලියවුණු ගීත 150ක් හෝ ඊට වඩා තරමක් වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉස්සල්ලා මම හිතන්නේ සඳ පහන් රැයේ සින්දු ඉන්දික උපමාන කියන. ඊට පස්සේ සමන්ත පෙරගේ සින්දු කීපයක් තියෙනවා. දඟකාර හැඩකාරි කියලා මම ගීතයක් ලිව්වා. ඔබේ නවිතන් වායි ගීත, දීපිකා ගායනා කරන සස්වාමිකයි ස්වාමී වායි ගීත, එහෙම ගීත ජනප්‍රිය ගීත කීපයක්. ඊට පස්සේ සුරේන්ද්‍ර කියන වැහි පබළු සින්දු, මෙහෙම සින්දු කීපයක් තියෙනවා. පොඩි එකේ අවාසනාවන්ත කාරණාවකුත් තියෙනවා. ඉස්සර නම් දැන් සාමාන්‍යයෙන් ගීත රචකයෙක් ගීතෙන් අඳුනනවා. අපේ පරම්පරාවේ වෙච්ච ලොකුම අවාසිතය මම හිතන්නේ මේ මම ලිව්ව සමහර ගීත ඒවා ලිව්වේ මමද කියන එක දන්නේ නැහැ. මං ඉන්න බොහෝ සභාවල සාකච්ඡාවල රැස්වීම්වල ගීත ගැන කතා කරද්දී කවුරු හරි කිව්වහම මේ ඒ ගීතෙ ලිව්වේ කවුද දන්නේ නැහැ කියලා මං කිව්වොත් මම ලිව්වා කියලා විශ්මයටපත් වෙච්ච වෙලාවල් තුන මං හිතන්නේ කර ගුවන්විදුලි නාලිකාවල දැන් ගීතයක් ප්‍රචාරය වෙද්දී රචකයාගේ නම කියන්නේ නැති හින්දා ගීත 150ක් ලියලා සමහර ලාවට ගීත රචකයෙක් විදිහට ස්ථානගත වෙන්නේ නැති ස්වරූපයක් මේ සාහිත්‍ය ඇතුළේ තියෙනවා. සමහර වෙලාවට පෞද්ගලික අත්දැකීම් තියෙනවා තමයි. ඒක ඇත්ත. හැබැයි මේ හැම ගීතයකම පෞද්ගලික අත්දැකීම් නැහැ. සමහර ලාවට මානසික හීන, මානසික දිගිඩියාවෙන් ඉන්නකොට ලියන දේවල්, බලාපොරොත්තු, මහ පොළවේ අපි හිතන දේවල්, විය හැකි දේවල්, වෙන්න බලාපොරොත්තු වන දේවල් මේ විවිධ දේවල් වලින් තමයි ඇත්තටම ගීත ලියවෙන්නේ. ඒ නිසායි ගීතවලින් යම් ප්‍රමාණයක් තුළ පෞද්ගලික අත්දැකීම් තියෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තම මං හිතන්නේ කිසිම ගීත රචකයෙක් ගීත ඇතුලේ සියල්ල පෞද්ගලික අත්දැකීම් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. විඳහුවත් නැසෙරෙ මෙලිනම්
සම්මාන ලැබීම හෝ නොලැබීම කියන එක ජීවිතේක කලාකරුවෙක්ගේ සාහිත්‍යකාරයෙක්ගේ ජීවිතේ මහා විශාල දෙයක් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ මට ලැබිච්ච පොඩි පොඩි සම්මාන කීපයක් තියෙනවා. මම ඇගීමට ලක් වුණා මදි කියලා හිතෙන්නේ නැහැ. දැන් ඇත්තටම මට වඩා මේ සාහිත්‍යයට කලාවට සාහිත්‍යයට සේවාවන් කරපු අය ලංකාවේ ඉන්නවා. ඒ අය මන් තරම්වත් ඇගීමකට ලක් වෙලා නැහැ. ඒ නිසා ඇගීම කියලා කියන්නේ මේ සම්මානයක් මේ ලී කොටයක් ඇවිල්ලා කොහේ හරි මේ මං මේ මේ රාකයක තියන් ඉන්න එක නෙවෙයි මම හිතන්නේ. එහෙම ඒක නෙවෙයි. මට ඔබ ඇවිල්ලා මේ වැඩසටහනක් කරලා ඒක රටේ මිනිසුන්ට බලන්න දීලා පොඩි අදහසක් ප්‍රකාශ කරන්නත් එන්නෙම ඒකේ පොඩි ඇගීමේ කාරණාවක් තමයි. මං තාම ආපසු හැරිලා බලලා නැහැ මගේ ජීවිතය ඇතුලේ. මහගිරි දඹ වාගේ නැගගෙන නැගගෙන යනවා. හැබැයි මං තාම සිරිපතුල දැකලා නැහැ. මං හිතන ඕන කෙනෙකුගේ ජීවිතේ පිරමීඩයක් කියලා. ඒ සම ප්‍රවේශම් වෙන්න ඕන මුදුනට ගියාම එතනින් එහාට ප්‍රපාතයට වැටෙන්නේ නැතුම් ආපහු පරිස්සමෙන් ඒ පිරමීඩෙන් මෙහාට බහින්න මං හිතන මං තාම පිරමීඩේ මුදුනට යන්න ආසන්න කාලෙක ඉන්න කියලා. මහා ලොකු ජීවිතේ බලාපොරොත්තු කියන જાතියක් එහෙම මං කවදාවත් තියාගෙන ඉඳලා නැහැ. මම සමහර ලාවට කලින් දවසේ රෑ තමයි ඊළඟ දවසේ ජීවිතේ සැලසුම් කරන්නේ. එතකොට කාර්ය බහුල වුණාම තියෙන විශේෂම කාරණාව තමයි කෙනෙකුට බොහෝ දේවල් සැලසුම් කරන්න හිතන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතනවා මිනිහේ කාර්ය බහුල වීම අතිශය වැදගත්. කාර්ය බහුල වන කෙනෙකුට ඉරිසිය හිතන්න, ක්‍රෝධ හිතන්න, වෛර කරන්න වෙලාවක් නැහැ. මොකද උන්ට දෛනික වැඩ කොටසක් තියෙනවා. අපි ඒ දෛනික වැඩ කොටස ඉවර කරමින් ඉන්නවා. මමත් මගේ දෛනික වැඩ කොටස ඉවර කරමින් ඉන්නවා. ඒ හැර මම එතනින් එහාට දෙයක් හිතන්නේ නැහැ.